අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තන. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27කින් පරාජයට පත්වෙයි. වන්දසැත්කම් පිළිබඳ චෝදනා එල්ල වූ වෛද්‍ය සාපි ශහබ්දීන් 25වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට ඇප ලබාදීමේ තීන්දුවත් කල්යයි. පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මුල් සතියේ පාර්ලිමේන්තුවට. එජාප ජනාධිපති අපේක්ෂකත්වය කරලියට. තරාදී දානකොට මේ පැත්තකින් ඉන්න මාමත් දාන්නේ ඔය තරාදීට දාලා කිරලා බලලා බලන්න. කතානායක මේ රටේ නායකත්වයට උනත් සුසුයි කියන එක මම මේ අවස්ථාවේදී මම මතක් කරනවා. සතුසෙන් සිදු වූ රුපියල් ලක්ෂ 50,000ක මූල්‍ය පාඩුවක් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයෙන් හෙළිදරව්වක්. පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිව යුතු බවට ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්ද 27කින් පරාජයට පත් වුණා. විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ දෙවන දිනේ පළ වූ අදහස් කිහිපයක් දැන්. මේ දේශද්‍රෝහී ආණ්ඩුව නිර්මාණය කරන්න ඉතා ඉහළ දායකත්වයක් දක්වපු ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම පසුගිය දින 51 ආණ්ඩුවක් පිහිටවපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට නැවත අග්‍රාමාත්‍ය තනතුරු අරගෙන දෙන්න නොසෑහෙන කැපවීමකින් කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාස 3-4ක් යනකොට විශ්වාසභංග යෝජනාවක් අරන් ඇවිල්ලා කියනවා අගමැතිතුමාට ගෙදර යනුලු ආණ්ඩුවට ගෙදර යන්න. ඒව ගේනාවට ඒගොල්ලෝ දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ විශ්වාසභංග යෝජනාව බහුතරයක් දිනා ගන්න බැරි වෙනවා කියලා. අගමැති තනතුරට අර පොඩි තිරහන් වීමක් මේකින් ලැබෙනවා. මොනාර්ථෙන්ද විශ්වාසභංග යෝජනාවක් වූ ආණ්ඩු විරෝධී කුමන යෝජනාවක්? ඒකට අපි අපේ පක්ෂපාතිත්වය දක්වනවා. දැන් පොලිස්පතිව ගන්න කියනවා, ආරක්ෂක ලේකම් හිටපු ගන්න කියනවා, ඒ දෙන ගන්නවා, පටගාලා අපහ ලැබෙනවා. මේ නිකම් අමුතු විගඩංකාරී ජවනිකා බල බල අර මැරිච්ච මිනිස්සුගේ සොහොන්කොත් වලට අවමන් කරනවා බලාගෙන ඉන්න අපට සිද්ධ වෙලා තියෙනවා. අර මැරිච්ච මිනිස්සු අද අන්තිමට වැරදිකාරයෝ මේ මිනිස්සු. මේ මිනිස්සු පල්ලි ගිය එක තමයි වැරදි. අලුතෙන් හිතලා මේ රටට ආවේනික බෞද්ධ ධර්මයේ මත පදනම් වෙච්ච, ඒ දාර්ශනික පදනම මත පදනම් වෙච්ච ළම මාවතක් මේ පොළොව ඉල්ලා හිටිනවා. විශ්වාසභංගේ ගෙනහලා තිබෙනකොට ආණ්ඩුවේ පැත්තෙන් ප්‍රහාරය එනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඇයි අපි ආණ්ඩුව ඉලක්ක කරලා තිබෙනවා, ආණ්ඩුවට හරියට තැනට ගල ගහලා තියෙනවා. නමුත් ඇයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුම අපිට චෝදනා කරන්නේ? සමහර JVP එකට ගහලා තමයි මේක කරගෙන යන්න හදන්නේ. අපි ගහන රනිල් වික්‍රමසිංහ මහත්මයාතුළු මේ අගමැතිවරතුළු ආණ්ඩුවට මලිත ගහනකොට චංචලා රිදෙන්නේ ඇයි? චංචලා අඳන්න එපා, මලිත්ත ගහන්නේ. මලිත්ත ගහනකොට චංචලා රිදෙන්න නම් එතන තියෙන්න ඕන වැඩ යට කේස් එක. රනිල්ට ගහනකොට විමල් අඳන්න එපා. අපි ස්තුතිකවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා තමගේ මන්ත්‍රි කණ්ඩායමට කිව්වා මේ විශ්වාසභංගයේදී ආණ්ඩුව රෙහිව ඡන්ද දෙන්න කියලා. අන්න එම කෙලින් හිටගෙන මේ විශ්වාසභංගයේදී ආණ්ඩුව පරාජයට පත් කිරීම අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව අපි පාවිච්චි කරමු. නිරෝෂන් පෙරරා, කාවින්ද ජයවර්ධන, හෙක්ට අප්පුහාමි, කතෝලික මන්ත්‍රීවරු බොහොම ආවේගයෙන් ශෝකී ස්වරයෙන් මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කළා. ඔවුන්ට මේ විශ්වාසභංගයේදී ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසිම හේතුවක් නැහැ. අප්‍රේල් 9 දක් තිබුණු බුද්ධි සමාලෝචන රැස්වීමට ඇයි රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ගියේ නැත්තේ? මට හිතෙන්නේ එදා විතරක් නෙමෙයි, ඊට කලිනුත් ඔහොම ගිහිල්ලා නැහැ. උඩ මේක අදාළ නැහැ. මම හිතන්නේ හුල්මසීමක්වත් කරන්නේ නැති කියලා මොනවද කතා කරේ කියලාවත්. මෙන්න අපේ රටේ ආරක්ෂාවට ගිහිල්ලා තියෙන තැන. ජනතා විමුක්ති පෙරමුණ විසින් සහතිකයක් දුන්නා මහින්ද රාජපක්ෂ රජය වෙනස් කළාට පස්සේ ඕනේ ඕනේ විදියට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව ගෙනියන්න දෙන්නේ නැති වෙන ලෙස ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවායි කියලා. මම දැකලා තියෙනවා මෙතුම එක දවසක් රවි කරුණායක ගැන කියලා බඩ කපා ගන්නවා කිව්වා. පහුව දැවිලා සමාව ගත්තා. දැන් මම මෙතුමගේ නිශ්චිත වශයෙන් අහනවා, මේ ආණ්ඩුව පිළිබඳ සහතිකයක් කවදද කොතනද දුන්නේ? එතුමලා කරපු කාර්යභාරයේ එතුමලා නැහැ කියනවා නම් එතුමලාට තිබුණ එකම වෛරය රාජපක්ෂ වෛරයක් පිළිබඳ තමයි එදා කටයුතු කරේ. දින 100 විප්ලවයේ කිරීම සඳහා ඔබතුමල්ලා පෑදිලි ලෙස දායකත්වයේ සැපෙව්ව විධායක සභාවක් ලෙස. ඒ නැහැ කියන්න බැහැනේ. මේක ඉතින් කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. වෙලාවකට කියනවා පොලිස්පතිවරයා කියනවා, වෙලාවකට කියනවා ආරක්ෂක ලේකම්වරයා කියනවා, වෙලාවකට දැන් අග්‍රාමාත්‍යතුමා කියනවා, වෙලාවකට මේ ආණ්ඩුව කියනවා. මේ පාර්ලිමේන්තුවට අලුතෙන් මන්ත්‍රීවරයෙක් පත් වෙනකොට ප්‍රධාන පොත් දෙකක් දෙනවා. එකක් වරප්‍රසාද පිළිබඳව පනත, අනිත් එක විවස්ථාව. මේ පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ තමුන්නාස අපිව නිකන් පොල් කුඩු ගහන්න දාලා කතා කරුවා. මතක තියාගන්න.
තමුන්නාසගේ නැට්ට කපාගෙන ඉස්සල්ලා අපි අලුත් තමයි තමුන්නාසේ නියම බක පඬිතෙක් වගේ තමුන්නාසේ හැලු කරන්න හදන්න එපා කනුර දිසානායක මන්ත්‍රීතුමා තමුන්නාසේ මම 750කටවත් ගණන් ගන්නෑ අපි මේකට ආපු මුල්ම දවසල තමුන්නාසේ බොහොම හැලු කරලා අපිව කතා කරුවා තමුන්නාසේ හිතන්නේ තමුන්නාසේ පොරක් කියලා 75 ගණන් ගන්නෑ මම තමුන්නාසේව උන්මේලේ ජේවීපී කොණ්ඩේ වන්දිරකන්ද ඉන්ද නම්බිකලා ප්‍රේරණයි ඇත්තටම මගේ හිත කියනවා ජේවීපී එක ගණන්ලා තියෙන මේ විශ්වාස බංගේට පක්ෂව ඡන්දය දෙන්න ඕනෑ කියලා ඒ කියනවා නම් මේකේ තියෙන ඔක්කොම ඇත්ත කරුණු තියෙන්නේ ඒ වුණාට රවුෆ් හකීම් මහතා අපි මේ අමාත්‍යවරු අත්හරින්න හදනකොට අපි පැත්තට කතා කළා එතුමා කිව්වා අමාත්‍යවරු අත්හැරියත් මේ ආණ්ඩුව තියෙනකල් මේ ආණ්ඩුවට අපි වැටෙන්න දෙන්නේ නැහැ කියලා ඒ දුන්න වචනේ අපිට අත්හරින්න බෑ එහෙම වටපිටාවක අපි අපේ හෘද සාක්ෂියට විරුද්ධව තමයි ඡන්දය දෙන්න යන්නේ ඉතින් කුරිකොණ්ඩු එතුමායි කිව්ව ලෙසම එතුමාගේ ඉල්ලීමනුවේ කරපු වංචා හොරකම් හා අපරාධ සියල්ල අපි ඔප්පු කරන බව එතුමාට ප්‍රකාශ කරන්න කැමතියි තුමාගේ ඔප්පු කරන්න පුළුවන් කියලා මම එතුමාට අභියෝග කරනවා මක්ක අක්කර 8000ක් නෑ ඔයාට ඔප්පු කරන්න බෑ නමුත් ඔයා ඔප්පු කරොත් මම මේ දේශපාලන ඉවත් වෙනවා ඔයාට ඔප්පු කරන්න බැරි නම් ඔයා මේ දේශපාලන ඉවත් වෙනවද කියලා කියනකො මට ඔබතුමාගේ ඔප්පු තියෙනවා මගේ අතේ තියෙනවා ඔබතුමාගේ ඔබතුමාගේ පවුලගේ ඔබතුමාගේ අම්මගේ ඔබතුමාගේ සහෝදරුන්ගේ ඔප්පු ඔයා මේ අක්කර 8000ක් වාචාලනේ කතා කරන්නේ වාචාල කතානේ ඔයා කතා කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකීම් බවට ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අද වැඩි ඡන්ද 27කින් පරාජයට පත් වුණා. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් හිමි වූ අතර යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119ක්. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පසර 6:30ට ආරම්භ වුණා. එෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සමගින් විපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා. කෙසේ වෙතත් විපක්ෂයේ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙහිදී ඡන්දය ලබා දුන්නේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ මහින්ද සමරසිංහ ඡන්දය විමසන අවස්ථාවේදී සභාගෙවේ සිටියේ නැහැ. මුස්තාපා තිලංග සුමතිපාල වීරකුමාර දිසානායක චන්දිම විරක්කුඩි ශ්‍රියානි විජේ වික්‍රම යන මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලේ රතන හිමි යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. මේ අතර ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාස භංගයේ ඡන්ද විමසීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. හැමදාම මේ විශ්වාස භංග අපි ජයග්‍රහණය කරා. TN එකට පින් සිද්ධ වෙන්න. හවස 4 ඉඳලා 6 වෙනකම් පැය එකමාරක් TN එකත් එක්ක අගමැතිවරයා සාකච්ඡා කරා. සාකච්ඡා කරලා TN එකට වැන්දා ආණ්ඩුව ආරක්ෂා කරන්න කියලා. රජය පෙරලීමට තරම් විරුද්ධ පක්ෂයට හැකියාවක් නැහැ මේ වෙනකොට. ආණ්ඩුව ශක්තිමත් කරන්න ගේන යෝජනා. නමුත් අපි අපේ විපක්ෂ කාර්යභාරය ඉටු කරා. සහරන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගනුව සම්බන්ධයෙන් හිටපු නීතිපති විධිමත් පියවරක්ගෙන නොමැති බවට පූජ්‍ය මාගල් කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින කළ ප්‍රකාශය සාවද්ද ප්‍රකාශයක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂා රාජරත්න මෙනිමිය පවසන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ මුල් ලිපිගොනුවේ ප්‍රමාණවත් තොරතුරු අන්තර්ගත නොවූ බවයි. සහරන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගොනුව සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳ සිංහල රාවය සංවිධානය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. සහරන් කියන ත්‍රස්තවාදියා සහ ඔහුගේ අනුගාමිකයන් ත්‍රස්තවාදීන් ක්‍රියාකාරකම්වල නියැලෙනවා කියන කරුණු සහිතව ඒ ලිපිගොනුව 2017 6/7 වන දින නීතිපතිතුමාට එව්වට පස්සේ උපදෙස් ලබා නොදුන්නේ ඇයි මේ ප්‍රමාදයන් සිදු වෙලා තිබෙනවා නම් හිටපු නීතිපතිතුමාව අත්අඩංගුවට ගන්න ඕනේ නැද්ද? නීතිය ක්‍රියාත්මක වෙන්න
ඕනේ නැද්ද? පූජ්‍ය මාගල් කන්දේ සුදත් හිමියන් ඊයේ දින සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මැනවිය විසින් නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙන්නේ EER ඇලීරක් 0.8 ඇලීරක් 2017 දරන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත 2017 ජූනි මාස 7 වන දින ලැබී ඇතත් එහි නීතිපතිවරයාට උපදෙස් දීමට ප්‍රමාණවත් කිසිදු කාරණාවක් හෝ නෛතික ගැටලුවක් අන්තර්ගත නොවූ බවයි. ඉහත කී හිමිනම සඳහන් කළ පරිදි 2017 6/7 දින ඉදිරිපත් කරනු ලැබූ ලිපි ගොනුව පිටු 300කින් සමන්විත බව පැවසුවද ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් එදින ඉදිරිපත් කළ මුල් ලිපි ගොනුව පිටු කිහිපයකින් පමණක් සමන්විත වූ බවද මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිපතිවරයා විසින් උපදෙස් දීමට තරම් ප්‍රමාණවත් කරුණු සහිතව පිටු 200ක පමණ වූ විමර්ශන ගොනුවක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 2019/5/6 වන දින, එනම් පාස්කුවිරදා බෝම්බ ප්‍රහාරය සිදු වී සති දෙකක පමණ කාලයකට පසුව බවයි. 2017/6/7 වන දින වන විට ජාතික තවහිද් ජමාත් සංවිධානයේ අන්තවාදී ක්‍රියාකලාපයන් පිළිබඳ අනාවරණ වී තිබූ තොරතුරු මෙම දෙවන ගොනුවේ සඳහන් වුවද එකී කිසිදු තොරතුරක් පළමු ගොනුවේ අන්තර්ගත නොවූ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. ඉන් අනතුරුව මෙකී අන්තවාදී සංවිධානය හා පිරිස් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන්ට විරුද්ධව විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කර තිබුණද ඒ සම්බන්ධයෙන් හා අදාළ නඩුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ කරුණු පවා ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් 2019/5/6 දිනේ වන තෙක් තම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර නොමැති බවද නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණිය සඳහන් කළා. එබැවින් නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ටාසයෙන් ප්‍රශ්න කර සිටින්නේ 2017-2018 වකවානුව තුළ කරනු ලැබූ විමර්ශනයන්ගෙන් සහරන් හෂීම් සහ ඔහුගේ අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකලාපයන් පිළිබඳව කරුණු අනාවරණ වී තිබුණේ නම් අදාළ විමර්ශන උද්ෘතයන් ප්‍රමාණවත් ලෙස නීතිපතිවරයා වෙත යොමු කර උපදෙස් ලබා ගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නයි. මෙම කරුණ පිළිබඳ පාස්කුවිරදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය වෙත නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළ බවත් එහි අවසන් වාර්තාවේ අදාළ විමර්ශන නිලධාරීන් විසින් සිදු කර ඇති රාජකාරීමේ පැහැර හැරීම් පිළිබඳව පැහැදිලි නිරීක්ෂණයන් සඳහන් කර ඇති බවත් මෙම මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් 2019/6/18 වන දින නිකුත් කරනු ලැබූ ලිපියකින් නීතිපති දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාද දැනුවත් කර තිබෙනවා. ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාස භංගයේ ඡන්ද විමසීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පළ කළ තවත් අදහස් කිහිපයක් දැන් සම්බන්ධ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා නිවැරදිම ලෙස තීන්දුවක් ගත්තා නම් මේ විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතා හොඳින් තිබුණා. විශේෂයෙන්ම අවස 4:00 රනිල් වික්‍රමසිංහ ලිපියකින් එකඟ වුණා සම්බන්ධ මහත්මයාට කල්මුනේ වෙනම ප්‍රාදේශීය සභාවක් කරලා ලබා දෙන බව. රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් ගෙවීමේ දේශපාලනයෙන් තමයි මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න කටයුතු කරේ. ඒ වගේම පැය භාගයක් තුළ මංගල සමර වීර ඒ සඳහා අවශ්‍ය වෙන කාඩර් එක අනුමත කරලා දුන්නා රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන්. ඒ නිසා මේ කප්පම් පිදීම හරහා තමයි 119 දක්වා ඉස්සරහට ගියේ. නැත්තම් ආණ්ඩුවට ඇත්තට මිතුරු වී තිබෙන 105යි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ නායකත්ව ධර්ම කණ්ඩායමේ 11 දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනීමට අසමත් වී තිබෙනවා. ඔහුගේ නායකත්වය යටතේ 97 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. ඒ 97 දෙනාගෙන් 86 දෙනයි සහභාගී වෙලා තිබෙන්නේ. ඒ නිසා 80 ඒ නිසා 11 දෙනෙක් ඔහුට පාර්ලිමේන්තුවට සහභාගී කරන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා සම්බන්ධ මහත්මයාගේ කප්පල් ලබා දීම මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ කණ්ඩායම ගෙනීමට අසමත් වීම හේතු කොටගෙන මේ විශ්වාස භංගය යම් ජයග්‍රහණයක් අමෙරිකා එක්සත් ජනපදය සමග අත්සන් කර ඇති එක්සත් ගිවිසුම සම්බන්ධයෙන් සවාද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව නොමග යවා ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව සිදු කළේ ඊයේ අග්‍රාමාත්‍යවරයා අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්. මේක කරගෙන ගියා කවුරුවත් විරුද්ධ වුණේ නැහැ ඒ කාලේ. ඒ සෝෆා එක තියෙන්නේ මෙතන. තව සෝෆා මුකුත් නැහැ. ඊට අමතරව තියෙන අර ආලින්දේ තියෙන සෝෆා ටික විතරයි. අපි අලුත් එකක් සම්මත කළත් නැහැ. අලුත් එකක් ඉදිරිපත් කළත් නැහැ. මේ ඇක්සා ගිවිසුම 2007 අත්සන් කරපු එකේ පිටු 7ක් තියෙනවා. ඒත් අපි අත්සන් කරපු එකේ පිටු 5යි. සංශෝධන කරලා අත්සන් කරලාද ගිවිසුමේ අදාළ ඇමුණුම් ටික ඇතුළත් කරලාද සභාගත කරලා තිබෙන්නේ. ඔක්කොම ඇතුළත් කරලා වෙනස්කම් එක්කම සභාවට මම බාර දෙනවා. හොඳයි. තියෙනවනම් හොඳයි. මේක දෙන්න බෑ. මේක මගේ නෝට්ස් ගාලා තියෙනවා. හොඳ බබෙක් එච්චරයි. මේ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ අත්සන් කරපු ඇක්සා මුළු ගිවිසුම. ඒ පිටු 9ට අමතරව ඇනෙක්සස් මුකුත් නැහැ. මේ තියෙනවා තමුන් වංශලගේ අගමැතිතුමා
කැබිනට් මණ්ඩලයට දාපු ඇක්සා ගිවිසුමේ සිංහල පිටපත. මේක පිටුනම මෙන්න තියෙනවා ඇත්ත ඇක්සා ගිවිසුම. අගමැතිතුමා මේ සභාවට නොදෙන එක. මේක බලන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දැකලා නැහැ. මේ කැබිනට් ඇමතිවරු දැකලා නැහැ. මේක පිටු 83යි. ඇමුණුම් 50කට වැඩිය තියෙනවා. මේකේ මූලික කොටස තමයි මේ සිංහලෙන් පරිවර්තනය කරලා කැබිනට් එකට දැම්මේ. මේ රටට බලපාන ගිවිසුම් අස්සම් කරනවා අමාත්‍ය මණ්ඩලයටත් කොලේ වහලා. මෙහෙම අගමැති කෙනෙක්ගේ ආණ්ඩුවක් තියෙන්න ඕනද? පිට මේ සභාවට දැවිලා තියෙනවා ඉඩම් විශේෂ විධි විධාන පනත. දැන් ඒකට අදාළ පනත ගියා කැබිනට් එකට. අනුමත උනේ නැහැ. එහෙම තියෙද්දි තමයි ගැසට් එක ගැහුවේ ඉඩම් අමාත්‍යංශ ලේකම්. ඒ නිසා තමයි ජනාධිපතිවරයා 2019 අප්‍රේල් මාස 22 වෙනි දින කියන්නේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කැටුම්පත සම්බන්ධ ගැසට් නිවේදනයේ අවලංගු කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සුදුසුයි යෝජනා කරමි. මෙහෙම ආණ්ඩුවක් මොකටද? මේක මහ ලොකු දෙයක් නෙමේ. ලංකාවටම නැව් වෙනකොට මේ පහසුකම් දෙන ලොජිස්ටික්ස් දෙන්නේ යුද ආයුධ මේ ගනුදෙනු කිරීම හෝ වෙනවත් මොනවත් මෙතන නැහැ. ඇමුණුම් පිළිබඳව කතා කරනවා. මේකේ ඇමුණුම් වල තියෙන්නේ අර ඒජන්සිස් ටික. ඒකයි ඇමුණුම් වැඩි වෙලා තියෙන්නේ. මුදල් නීති පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව හදිසියේ උත්සාහ දැරීම විශාල ගැටලුවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මේ ආණ්ඩුව හදිසියේම මේ පනත් මේ පනත් ඉදිරිපත් කරමින් තියෙන නීති වෙනස් කරමින් යන යුගයක් බවට පත් වෙලා තියෙනවා. මේ අවසාන කාලය තුල මාස කිහිපයයි තියෙන්නේ. ආණ්ඩුවට දින කිහිපයයි මාස කියන්න බෑ. එහෙම තියෙන අවස්ථාවකදී මේ පනත් වෙනස් කරන්න පනත් වලට අලුත් සංශෝධන ගේන්න පෙරයන් ගැනීම ගැන අපේ විරෝධය පළ කරන්න. විශේෂයෙන්ම 1949 අංක 58 මුදල් නීති පනත වෙනස් කිරීමට දැන් කටයුතු කරමින් පවතිනවා සෙන්ට්‍රල් බැංක් එක සාමුදල් අමාත්‍යාංශය ඔවුලේ. මේකේ මුල්‍ය ප්‍රතිපත්ති වලට පමණක් සීමා කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තු වෙන්නේ. දැන් EPF එක වගේ දේවල් ඉතින් තියෙන්නේ දැනට පාලනය වෙන්නේ මහා බැංකුවේ යටතේ. මේ EPF එක තියෙන පාන නිදහස් කරගත්තම යාළට ඒක වියදම් කරන්න නැහැ, යාළට හොරකම් කරන්න නැහැ ඕන විදියට. ඒ තත්වය ඇති කර ගැනීම සඳහා වැඩපිළිවෙළ මේ කට්ටිය මම හිතන්නේ කඩිමුඩියේ සූදානම් වෙමින් පවතින මන්ත්‍රී බෝඩ් එකේ ඉන්නවා. බුදල්ලා මන්ත්‍රීංශයේ ලේකම්වරයා අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ දෙක එකට යන්න ඕන නිසා මේ ප්‍රතිපත්ති දෙක දිවෙනි තත්වයක් තියෙන වෙලාවට දැන් යාවත් ඉවත් කරලා මේක වෙනම කණ්ඩායමක් බවට පත් කරගෙන කටයුතු කරන්න යන එක මම හිතන්නේ කිසිම ආර්ථික විශේෂඥයෙක් අනුමත කරන්නේ නැහැ. මේ කඩේට බොහොම නිදහසේ අල්ලි අච්චු ගහන්න තියෙන නිදහස වැඩි වෙනවා. ඉතින් මෙවැනි පනත් වෙනස් කරනවා නම් මේ මණ්ඩලයකට දීලා උගතුන් බුද්ධිමතුන් කණ්ඩායමක් ආර්ථික විශේෂඥයන්ට බාර දීලා ඔවුන්ගේ ඔවුන් සමග සාකච්ඡා කරලා කළ යුතු කාර්යයන් මේ කඩිමුඩියේ මේ කරගෙන යන එක ගැන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් මේ නිකුත් කරලා තිබෙනවා කැබිනට් පත්‍රිකාවක්. ඒ කැබිනට් පත්‍රිකාවේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පනත ආර්ථික විශේෂඥයන්ගෙන් යුත් විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කළ මිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත සංශෝධනය කළට එපාය කියන ටික. නමුත් ඒ කැබිනට් පත්‍රිකාවට උඩින් තව මොකක් හරි සටකපටයක් දාලා දැන් මේ පනත් කෙටුම් පතක් බවට පත් වෙලා 18 වෙනිදාට මුදල් පිළිබඳ කාරක සභාවට එන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික විශේෂඥයන්ගෙන් යුත් කමිටුවකින් තොරව කිසිදු සංශෝධනයක් කරන්න අපි ඉඩ නොදෙනවා කියන ටික තමයි පැහැදිලි කළ යුතු. රිෂාඩ් බදුදින් මහතා අමාත්‍ය දුරය දැරූ සමයේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් සතොස්ස ආයතනයට 2015 වසරේ සිට මේ දක්වා සිදු ඇති පාඩුව රුපියල් 150,000කට අධික බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කළා. සතොස කියන ආයතනේ 2015 මාර්තු මාසයේ වෙනකොට ගබඩාවල තියෙනවා මෙට්‍රික් ටොන් 80,000 හාල්. එහෙම තියෙද්දි රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා 2015 අප්‍රේල් මාසයේ ආනයනය කරනවා හාල් මෙට්‍රික් ටොන් 100,000. මාස 15ක් යනකම් මේක වරාය ඇතුලේ තව දබා තිනවා. වරාය ඇතුලේ මේ හාල් ටික තියන්න විතර ගුදම් ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා 103,520. එහෙම තියෙද්දි 2016 මාර්තු මාසයේ කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන මේ සහල් පරිභෝජනයට සුදුසු නෑ කියලා කිසිම ටෙන්ඩර් කැදවීමකින් තොරව සමාගම් තුනක් තෝරගෙන රුපියල් 70ට ආනයනය කරන ලද මේ සහල් රුපියල් 38 ගානේ විකුණනවා. මේකේ පාඩුව විතර 125,000කට ආසන්න ප්‍රමාණය. මේ හාල් කිසිම ටෙන්ඩර් පටිපත්‍රයක් නැතුව නිෂ්කාශනය සහ ප්‍රවාහනය ලබා දෙන්නේ ලිවර්පූල් නැවිගේෂන් කියන අමාත්‍යවරයාගේ යාළුවෙකුට. ගෙවන මුදලට වැඩි
වැඩිය මුදල ලක්ෂ 12000 ඇඩ්වාන්ස් එකක් දෙනවා අපකරියක් තියාගන්න නැතුව ප්‍රවාහනය ඉවර වෙලා ඉතුරු වෙන්න ගෙවන්න තියෙනවා රජයට ලක්ෂ 2670 රාජන් කියලා යාපනයේ පදිංචි මහත්මයෙකුට අයිති සමාගමක් මිලියන 236ක් දැන් අවුරුදු 4මාරක් වෙනකන් එතුමා ගෙවන්න කටයුතු කළා නැහැ මම දන්න තරමට එහෙම වෙන්න පුළුවන් රිෂාඩ් බදුර්දී නමාත්‍යවරයා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෝ 52 දෙනෙකු ව්‍යාජ පේකන හදලා සතුසෙන් තමයි පඩි ගෙවන්නේ මේකෙන් විතර ලක්ෂ 100කට වැඩිය පාඩුවක් ආණ්ඩුවට සිදු වෙනවා මේ UTV කියන නාලිකාවට හැම මාසයකටම ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් මේ සතුසෙන් ගෙවනවා ඒකෙන් වෙන පාඩුවක් ලක්ෂ 100කට වඩා වැඩි අන්තිමට ලක්ෂ 50000කට වැඩිය පාඩුවක් සිදු වෙනවා සතුසෙන් විතර අපේ ඊළඟ සති දෙකකට පස්සේ යන බ්‍රහස්පතින්දා top 20 13 වෙනි පැමිණිල්ල විශාල වංචාවක් සම්බන්ධයෙන් තමුන්නාසලා බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රබල මාමාත්‍යරෙකුට විරුද්ධව කිදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගොස් රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධ පැමිණිල්ල බහර දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සංධානය හා ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී දෙපාර්ශ්වයේ අදහස් පළ වුණා. වර්තමාන තත්ත්වය කොහොමද අලුත් පක්ෂය පිටවලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා අපි දැක්කා පහුගිය කාලේ නොයෙකුත් නම් ඉදිරිපත් කරනවා නොයෙකුත් කතා පැහැදිලි කරනවා සාකච්ඡාවල යන අයත් අපි විශ්වාස කරනවා අපි ධර්ම ස්ථාවරයේම ධර්මයි කියලා අපි බොහොම තද ස්ථාවරයක සිටිනවා ජනාධිපති අපේක්ෂකවරයා දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් විය යුතුයි ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නැත්තම් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් විය යුතුයි ඕනෑම සංධානයක ප්‍රධාන පාර්ශ්ව කාර්යයන් තමයි ජනාධිපති අපේක්ෂකයා සහ අගමැති අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ එතකොට මේ ගොඩනැගෙන සංධානයේ ප්‍රධාන පාර්ශ්ව කාර්යය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගේ පෞද්ගලික අදහස නම් තනියම ඉල්ලුවත් අපිට දිනන්න පුළුවන් මට තේරෙන්නේ නැහැ වෙන මොනවද මේ කියන කතා කියලා හිතන් ඉන්නවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ගොම්පාට් වෙලා එහෙම මේ එන්න ඕන අපි ඉස්සරහා දනගහ අපිට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ. මම දන්නේ නැහැ එතුමා හිටියද හිටියේ ඉඳලා නැත්තම් කිව්වේ නැද්ද මේ නම තීන්දුවනේ මීට මාස ගානකට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපේ හිටපු ජනාධිපතිතුමා විදියට සම්බන්ධ වුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ සාකච්ඡාවට එතනදී මේකට විරෝධතාවයක් ආවේ නැහැ එහෙම හිතන පිරිස් ඉන්න බව අපි දන්නවා. හැබැයි අපි තාම ඒවට කලබල වෙන්නේ නැත්තේ ඒ පක්ෂේ නායකයන්ගෙන් මේ වගේ අදහස් ඉදිරිපත් වෙලා නැති නිසා. හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන්ටමත් අපේ සන්ධානයක් හදන අදහස අපි නවත්තලා නැහැ. අපි පොදු ජන පෙරමුණත් එක්ක සාකච්ඡාව පවත්වනවා වගේම අනිත් පක්ෂ එක්කත් අපි සාකච්ඡා ආරම්භ කරනවා. දැන්ටමත් අපේ පක්ෂේ ඉඳලා වෙන් වෙලා ගිහිපු කණ්ඩායම් අපිත් එක්ක කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ජනතා වික්ත පෙරමුණත් එක්කත් ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චම්පික රණවක මැතිතුමා, ඒ වගේම විජේදාස රාජපක්ෂ මැතිතුමා එක්ක අපි නිල නොවන විදියට මේ පිළිබඳව අදහස් හොමාරු කරගෙන තියෙනවා. අපිත් එක්ක පොහොට්ටුව එකඟතාවයකට එන්නේ නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වාල දාන්න බෑනේ. එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් හා භික්ෂූන් වහන්සේ සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය යුතු බවයි. අද මේ උත්සවයට අපේ කථානායකතුමා පැමිණීම අතිශයින්ම වැදගත්. එතුමා කිසිම බයක් හැකක් නැති, ඒ වගේම ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් කථානායකයෙක්. මේ රටේ නායකත්වයට උනත් සුදුසුයි කියන එක මම මේ අවස්ථාවේදී මම මතක් කරනවා. අද දැන් මාව ඉල්ලනවානේ මොනවද උදේකට ඉදිරිපත් වෙන්නේ කියලා. දැන් තමුන්නාන්සේලටත් කාලයක් එනවා පිදියේ යුත්ත පුතන්න. මට විශ්වාසයක් තියෙනවා මේ වසර අවසන් වෙනකොට මහන්සි වෙලා රටේ ජනතාව වෙනුවෙන් නිදි මරාගෙන මේ රටේ පුරවැසියන් ලක්ෂ 220ම ගොඩදාන පුද්ගලයා ඔබලා තීන්දුව කරයි කියන එක
මම විශ්වාස කරනවා. ඉතින් එතනදී කවුද හොඳ කවුද නරක තරාදී දානකොට මේ පැත්තකින් ඉන්න මාවත් දාන්න ඔය තරාදියට දාලා කිරලා බලලා බලන්න. හැම දෙනාගේම ගෞරවාදරයට ලක්ුණු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ එතුමන් ජනාධිපති වරණයට ඉදිරිපත් වීමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා සාකච්ඡා කරලා අපේ කරු ජයසූරිය මැතිතුමන් ජනාධිපති අපේක්ෂකය හැටියට ඉදිරිපත් කරන්නට කටයුතු කරන්නට කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වෛද්‍ය සාෆි ශිහබ්දීන් ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රථම වරට අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වෛද්‍ය සාෆි ශිහබ්දීන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීම හේතුවෙන් අද අධිකරණ භූමිය සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් හදවා තිබුණා. අධිකරණ පරිශ්‍රයේ පිටුපස පිවිසුමෙන් වෛද්‍යවරයාව අධිකරණයට රැගෙන ආවේ පෙරවරු 10ට පමණ. නඩුව කැඳවනු ලැබුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ. එෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලගේ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ විමර්ශන සම්බන්ධයෙන් පසුගිය 27 වෙනිදා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති නියෝග අනුව සංකීර්ණ තත්ත්වයක් උදා වී ඇති බවයි. ඒ හේතුවෙන් බී වාර්තා ඉදිරිපත් කර අධිකරණයේ නිශ්චිත නියෝග කිහිපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර තිබෙනවා. එෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිවරයා මෙම නඩුවට පෙනී සිටිය යුතුව තිබුණේ අද නොව මීට පෙර අවස්ථාවේදී බවයි. අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලගේ මහතා පවසා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යයි සාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඊයේ වෛද්‍ය සාෆිට එරෙහිව මාස 3කට ලබා දී තිබූ රදුම් නියෝගය අවලංගු කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩදොරට සඳහන් කළා. එමෙන්ම අයතා ලෙස මුදල් උපයාගෙන මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වන වැරදි සිදු කළ බවට සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළ හැකි කරුණු මේ දක්වා ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැති නමුත් තවදුරටත් විමර්ශන කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලගේ මහතා අධිකරණය දැන දුන්නා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ කුරුණෑගල රෝහලේදී සැක සහිත සිසේරියන් සත්කම් සිදු කළ බවට මව්වරුන් 850කට අධික පිරිසකගෙන් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණ ලැබී ඇති බැවින් එම මව්වරුන්ගෙන් වෙන්වෙන්ව ප්‍රකාශ සටහන් කර රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. එමෙන්ම පසුගිය වසර කිහිපයේ එම රෝහලේ වෙනත් වෛද්‍යවරුන් වෙන්වෙන්ව සිදු කළ සිසේරියන් සත්කම් පිළිබඳ වාර්තාගෙන ඒ වෛද්‍යවරුන් කරන ලැබූ සත්කම් ගැන සහ එහිදී ඇති වී ඇතැයි කියන සංකූලතා පිළිබඳ වාර්තාවක්ද සකස් කළ යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. එමෙන්ම සාෆි වෛද්‍යවරයාගෙන් සත්කම් කරගැනීමෙන් පසු වසර 2ක් ඉක්ම යනතුරුත් දරුවන් නොමැති බවට පැමිණිලි කළ මවරුන් 147 දෙනා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ලබා දුන් උපදෙස් පරිදි SHG පරීක්ෂාවක් අනිවාර්යෙන් සිදු කිරීම සඳහා යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණ ඉල්ලා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි කිසිවෙකු විසින් ඉල්ලා අස්කරගෙන ඇත්තම් එය ඉදිරි විමර්ශන කටයුතු වලට බාධාවක් බවයි. මෙතෙක් එවැනි ඉල්ලා අස්කර ගැනීමක් සිදු කර නොමැති බව ඊට ප්‍රතිචාර දක්වමින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. මෙහිදී අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් නීතිඥයින් කිහිප දෙනෙකුම කරුණු දක්වමින් වඳභාවයට පත් කිරීම සහ වෛද්‍ය සාෆිගේ දේපළ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කළා. එෙහිදී නීතිඥ ඉන්ද්‍රජිත් සේනාරත්න මහතා කරුණු දක්වමින් වෛද්‍ය සාෆි ශිහබ්දීන්ගේ බැංකු ගිණුම හා දේපළ පිළිබඳ හෙළිදරව්වක් කළ අතර ඔහු එෙහිදී සඳහන් කළේ එම දේපළ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන නැති බවයි. සියලු කරුණු සලකා බැලූ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම නියෝග කළා. එෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ පීඩාධිපතිවරයාට නියෝගයක් ලබා දෙමින් සඳහන් කළේ මහාචාර්යවරුන් 5 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත්කර අගතියටපත් මවුරුන් පිළිබඳව පරිපූර්ණ තාක්ෂණික පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඊට අමතරව නීතිඥයින් අද දක්වන ලද කරුණු අනුව වෛද්‍ය සාෆිගේ දේපළ පිළිබඳව තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළා. මේ අතර වෛද්‍ය සාෆි ශාබ්ලින් හේතුවෙන් අගතියටපත් මවුරුන් 500කට ආසන්න සංඛ්‍යාවක් අද පෙරවරු වේ කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට එක් රැස් වී සිටියා. අනතුරුව භික්ෂුන් වහන්සේ සහ විහාරස්ථානයට රැස් වූ මවුරුන් පාගමනින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය දක්වා පැමිණියා. රටක් විදියට අපි මේ ප්‍රශ්නේ එළියට ගන්න මේ මුස්ලිම් අයට විරුද්ධව නෙවෙයි කියන එක කියන්න ඕන. හැබැයි අල්ලා දෙවියන් වහන්සේ නමින් මිත්‍යා දෘෂ්ටික මනසක් හදාගෙන අනිත් ජාතීන් වඳ කරන්න ඕනේ මුස්ලිම් පමණක් ඉන්න ඕනේ කියලා හිතන පිරිසක් ඉන්නවා. අපි මේ යථාර්ථයක් විදියට ඒක පිළිගන්න ඕන. අද මං කනගාටු
පින්වත් කියන මේ ආණ්ඩුව දේශපාලනික බයක් ඇවිල්ලා තිනේ. ඒගොල්ල දේශපාලනික බය වෙන්න ඕනේ. අපි සල්ලි ගෙවන, අපි නඩත්තු කරන, අපේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සම්පූර්ණයෙන්ම අද මේ අම්මල වෙනුවෙන් පෙනීන්නේ අර අපරාධකාරය වෙනුවෙන්. ඒ අපරාධකාරය නිදහස් කරන්න කියලා කියන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන අධිකරණයෙන් අපට සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියලා. මේ අතර වෛද්‍ය සාෆි ශාබ්ඩින්ට විරෝධය පළ කර කුරුණෑගල නගරයේදී විරෝධතාවක්ද පැවැත්ුණා. අම්මලාට කඳුළු දුන්නේ මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු වෛද්‍ය ශාෆි ශාබ්ඩින් අද පස්වරුවේ බන්ධනාගාරය වෙත රැගෙන ගියා. පන්ති කාමරයක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සිසුන් ඇතුළත් කර ගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාට සහ විගණකාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා. 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව 2016 වසරේ ජනවාරි මාස පළමුවනදා සිට පාසලකට දරුවන් ඇතුළත් කර ගැනීමේදී පළමු වසරට එක් පන්තියක් සඳහා සිසුන් 35 දෙනෙකු පමණක් ඇතුළත් කරගන්නා ලෙස නියෝග කර තිබෙනවා. අදාළ අධිකරණ නියෝගය අනුව යමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් 34 ඇලීරක් 2015 චක්‍රලේඛයේ නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 2016 වසර වන විට දරුවන් 40ක් සිටින පන්ති කාමරයක දරුවන් සංඛ්‍යාව 2021 වන විට 35 දක්වා වාර්ෂිකව අඩු කරගත යුතු බවයි. තත්වය එසේ තිබේදී දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අවස්ථා කිහිපයකදීම පළාත් අධ්‍යාපන ලේකම්වරයාට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිපි අවමින් නියෝග කර ඇත්තේ තමන්ට ලැබුණු අභියාචනා මත අනුමත සීමාව ඉක්මවා පාසලට දරුවන් ඇතුළත් කරගන්නා ලෙසයි. මේ ලියුමේ තියෙන මොකද මම නියෝග කරමි කියලා. ආණ්ඩුකාරවරයා කොහොමද ළමයි ඇතුළත් කරලා නියෝග කරන්නේ? පාසලට ළමයි ඇතුළත් කරලා පස්සේ ප්‍රමුඛ දාලේකණයක් තියෙනවා. ඒ ප්‍රමුඛ දාලේකණය උල්ලංඝනය කරලා මේ නියෝග කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි. අනුමත සීමාව සැලකීමකින් තොරව මෙම දරුවා කොල්කට් විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන්න අනුමත සීමාව තීරණය කරන්නේ කොහෙන්ද? ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගක් උල්ලංඝනය කරලා ළමයි ඇතුළත් කරන මොහොතේ දින බලය මොකද්ද? ආණ්ඩුකාරවරු ඉන්දිය අවුරුදු පහක් හරි අවුරුදු දෙකක් හරි අවුරුද්දක් හරි මාසයක් හරි මේකෙන් අසරණ වෙන්නේ කවුද? ඒ නියෝගේ ලබන කලාප අධ්‍යක්ෂකවරයා, ඒ නියෝගේ ක්‍රියාත්මක කරන විදුහල්පතිවරයා. ඔවුන් ගියාට පස්සේ මේ අසාධාරණ ලක්කච්ච ළමයි ශ්‍රේෂ්ඨාධිකරණ ලියුව කවුද කියන්නේ? මේ විදුහල්පතිලාට වෙන අසාධාරණ සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහුගෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයක්. ඔන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මාස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර සිරි මහතා පවසනවා. අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ තේරීම් කාරක සභා සාක්ෂි විමසීම ලබන 24 වනදා දක්වා කල් දමා ඇති බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. හිරුගේ 21 වන සංවත්සරයේ වෙනුවෙන් ක්‍රියාත්මක හිරුට 21යි දවස් 21කින් දස ලක්ෂපතියන් 21යි වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 210ක් දිනා ගැනීමට හිරු ටීවී ප්‍රේක්ෂකයන්ට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. එයනුව පළමු දසලක්ෂපති වාසනාව දිනා ගැනීමට වාරියපොල පදිංචි HDPP ඒකනායක මහත්මිය සමත් වුණා. අපේ පළමු දසලක්ෂපති නියමෙ ණයට හිමි රුපියල් දසලක්ෂයේ මුදල. ජීවිතේට කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් අද. ඇත්තට මේ දවස මට අරන් දුන්නට හිරුවෙකට ගොඩාක් ස්තුතියි. රාත්‍රී 7:30 9:55 අතර එක දිගට හිරු ටෙලිපැහැර නැරඹීම තුලින් දසලක්ෂපතියෙකු වීමේ වරම ඔබටත් හිමිවනවා. උතුරු නැගෙනහිර සහ වතුකර ඇතුළු දිවයිනේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ යන පක්ෂ තුන සඳහනගත වී ඊට අදාළ අවබෝධතා ගිවිසුම අද අත්සන් කළා. මරණීය දඬුවම් නියම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දික බමුණුසිංහ නේවාසික රඳවියා මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය තුලදී උසස් අධ්‍යාපනය හදාරා තම ප්‍රථම උපාධිය ලබාගත් අතර ඔහු අද සිය පශ්චාත් උපාධිය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබාගත්තා. සියදිවි හානි කරගැනීමේ අරමුණින් දුම්රියට පැනීමට උත්සාහ කළ ගල්ගමුව ප්‍රදේශයේ මවක් සහ දියණියක් දුම්රිය සේවකයන් පිරිසක් විසින් මුදාගෙන තිබෙනවා. ඔවුන් පවස ඇත්තේ ඉවසාගත නොහැකි කුසගින්න හා නයිපර හේතුවෙන් තමන් දිවි හානි කරගැනීමට තීරණය කළ බවයි.
රටවටා හිරෝ. ඒ සමගින් හිරෝ සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැතක් නැතුව ඇත දැන ගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරෝ ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හැමෝම රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.